අයිබෝවන් තිරුවන් සරණයි. දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ 17 වෙනි කොටස අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තරමක අසනීප තත්ත්වයෙන් සිටින නිසා කටහඬ යම්කිසි වෙනසක් තියෙන්නට පුළුවන්. ඒ කෙරෙහි කාරුණික වෙන්නට කියලා සිහිපත් කරන ගමන් අපි පාඩමේ විස්තර සාකච්ඡා කරමු. දහම්පාසල් අවසාන ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා මෙන්න මේ විදිහේ කොටසක්. මේ විදිහේ කොටසක් තියෙනවා පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථ කථන කියන කොටස. පැරණි ආචාර ධර්ම සහ බෞද්ධ අර්ථ කථන කියන කොටස. ඒ කොටස පෙරලා ගන්න විශේෂ කරුණු අවධානයට යොමු කරමින් අපි සාකච්ඡාව පවත්වාගෙන යමු. ඇතැම් කරුණු කෙරෙහි මධ්‍යස්ථ බවක් දක්වා ස්වකීය ධර්මයට ගැලපෙන අයුරින් එසේම තිබෙන්නට ඉඩ හැර ඇත. ඇතැම් කරුණු කෙරෙහි පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථකථන බ්‍රාහ්මණ වූ පමණකින් බුදුහු සියල්ල ප්‍රතික්ෂේප නොකළහ. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම කියලා බ්‍රාහ්මණ වෙච්ච පමණින් ප්‍රතික්ෂේප කරලා නැහැ. ඇතැම් කරුණු කෙරෙහි මධ්‍යස්ථ බවක් දක්වා ස්වකීය ධර්මයට ගැළපෙන අයුරින් එසේම තිබෙන්නට ඉඩ හැර ඇත. බ්‍රාහ්මණ ඉගැන්වීමක් නම් ඒ කෙරෙහි බුදුරජාණන් වහන්සේ එක එල්ලේ ප්‍රතික්ෂේප කිරීමක් කරලා නැහැ. සමහර අවස්ථාවලදී මධ්‍යස්ථ විදිහට එදිහා බලලා බුදුරජාණන් වහන්සේ ධර්මයට ගැළපෙන අයුරින් ඒ දේ ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ දේ එහෙමම පවතින්න ඉඩ හැරලා තියෙනවා. ආචාර ධර්ම වශයෙන් සඳහන් වන එවන් අදහස් කෙරෙහි ගරු කළ බව පහත දැක්වන නිදසුනින් ප්‍රකට වේ. ආචාර ධර්ම වශයෙන් සඳහන් වෙන ඒ වගේ අදහස් තියෙන අවස්ථාවන් වලට බුදුරජාණන් වහන්සේ අනුකූලත්වයක් දක්වලා තියෙනවා. ඒවා ඒ විදිහටම පවතින්නට ඉඩ හැරලා තියෙන බව බුදුදහමේ ඉගැන්වෙන සහ බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ ඉගැන්වෙන මෙන්න මේ පාඨය, මේ ශ්ලෝකය අපිට වැදගත් වෙනවා. අභිවාදන සීලස්ය නිත්‍යං පුරුද්දෝපසේවිනහ චත්තාරෝ ධර්ම වර්ධන්තේ ආයුර් වර්ණෝ ජසෝ බලම්. අභිවාදන සීලස්ය නිත්‍යං බුර්දෝපත් සේවින චත්තාරෝ ධර්ම වර්ධන්තේ ආයුර් වර්ණෝ ජසම් යසෝ බලම් කියන මේ ශ්ලෝකය ආගමික ස්වරූපයෙන් ඉදිරිපත් කරන තිබූ මෙවැනි ආචාර ධර්ම බුදුරදුන් ස්වකීය නිරුක්තියෙන් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලම්. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං කියලා අපි දන්න මේ ධම්මපදේ ගාථාවක්. ධම්මපද ගාථාවක්. මේ ගාථාව දේශනා කිරීම සඳහා හේතු වෙච්ච කාරණාව ආයුවර්ධන කුමාරයා පදනම් කරගෙන මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ. ආයුවර්ධන කියන කුමාරයා දවස් 7කින් මිය යෑම සඳහා නියමිත වෙලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස විසින් කරන ලද පරිත්‍රාණ දේශනාවක ආශිර්වාදයෙන් ඔහු අවුරුදු 120ක ආයුෂයක් ලබා ගත්ත බව සඳහන් කරමින් මේ පිළිබඳව සඳහන් වෙනවා. එහෙමනම් ඒ වගේ අවස්ථාවන් බ්‍රාහ්මණික ඉගැන්වීම් තුළ පවා ආචාර විද්‍යාත්මක ආචාර ධර්ම පැවතුණා නම් ඒවා ඒ විදිහටම ප්‍රශංසා කරන්නටත් ඒ වගේම ඒවා යම්කිසි වෙනසකට පත් කරලා තමන්ගේ දේශනාව තුළට ඇතුළත් කරන්නටත් බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා තියෙන අවස්ථාවක් තමයි අභිවාදන සීලස්ය නිත්‍යං වෘදෝපසේවිනහ
චත්තාරෝ ධර්ම වරදන්තේ ආයුර් වර්ණෝ යසෝ බලම් කියන ශ්ලෝකය අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං කියලා පාවිච්චි කරන ගාථාව තුළින් පෙන්නුම් කරන්නේ. බුදුරදුන් ජීවත් වූයේ බමුණු බලයෙන් වෙලීගත් සමාජයකය. බමුණු බලයෙන් වෙළුණු සමාජයක් තමයි භාරතීය සමාජය බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමයේ වෙනකොට. එහෙත් ඒ බමුණු පරපුර සම්පූර්ණයෙන්ම සමාජයෙන් අතුගා දැමීමට උන්වහන්සේ උත්සාහ නොකළහ. සම්පූර්ණ සමාජයෙන් අතුගා දමන්නට, සමාජයෙන් සම්පූර්ණ නැති කරලා දමන්නට කටයුතු කළේ නැහැ. බමුණු ආගමික ඉගැන්වීම් කරපු බ්‍රාහ්මණිකයන් එළවා දමන්නට හෝ ඒ අය සම්පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කරන්නට හෝ බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ නැහැ. එහිදීද මැදහත් පිළිවෙත් රකිමින් එයට අලුත් තේරුමක් දී බ්‍රාහ්මණයන්ද තෘප්තිමත් කරවාගත් බව බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයෙන් පැහැදිලි වේ. බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍රයේ විශේෂ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි වෙනවා, බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි වෙනවා, මැදිහත් පිළිවෙත් අනුගමනය කරලා තියෙනවා බ්‍රාහ්මණිකයින් කෙරෙහි. බ්‍රාහ්මණික ඉගැන්වීමට අලුත් අර්ථකථනයක් එක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බ්‍රාහ්මණයන්ද බ්‍රාහ්මණයන්ව තෘප්තිමත් කරමින් බුදුරජාණන් වහන්සේ ස්වකීය යථාර්ථවාදී වූ දර්ශනය ඉදිරිපත් කරලා තියෙනවා. බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍රය මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික මතය පිළිබඳව අනුකූලත්වයක් දක්වා ඇති සූත්‍ර දේශනාව බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ. බ්‍රාහ්මණික ඉගැන්වීම් කෙරෙහි බුදුරජාණන් වහන්සේ දක්වන ලද ආකල්පය පිළිබඳව දැක්වෙන සූත්‍ර දේශනාවක් තමයි බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම පිළිබඳව විවිධාකාරයෙන් විවිධාකාරයේ දෘෂ්ටි කෝණවලින් බලා ඇති ආකාරය පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් එන්නට පුළුවන්කම තියෙනවා. යාගයේ පිළිබඳ බෞද්ධ මතය. යාගයේ පිළිබඳව බෞද්ධයන් විසින් දරනු ලබන අදහස මතයේ පිළිබඳවයි ඊට පස්සේ අපි කතා කරන්නේ. බ්‍රාහ්මණ ආධිපත්‍ය යටතේ පැවති අනර්ථකාරී යාග ක්‍රමයන්හි සාවද්දී භාවය පෙන්වා දුන්නේද බ්‍රාහ්මණයන්ට එතරම් රිදීමක් ඇති නොවන අයුරුනි. බුදුරජාණන් වහන්සේගේ තවත් විශේෂිත ඉගැන්වීමක් බ්‍රාහ්මණ ආධිපත්‍ය යටතේ සිද්ධ වෙච්ච අනර්ථකාරී යාග හෝම පැවැත්වීම. දහස් ගණනින් සත්තු විනාශ කරලා මිනිසුන් විනාශ කරලා ඒ විදිහේ යාග හෝම පැවැත්වීම අනර්ථකාරී දෙයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බ්‍රාහ්මණ ආධිපත්‍ය යටතේ තමයි යාග හෝම පැවැත්වෙන්නේ. යාග හෝම පැවැත්වීම අනර්ථකාරී දෙයක් බව, සත්ව ප්‍රජාවට කරන විනාශයක් බව පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා. හැබැයි ඒක ඉතාමත් පරිස්සමින් හිත් නොරිදෙන ආකාරයෙන් සිදු කරලා තියෙනවා. මීට අදාළව බුදුරදුන් ඉදිරිපත් කළ කරුණු රාශියක් බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ මෙන්ම සෝනදණ්ඩ, කූටදන්ත, ලෝහිච්ච, තේවිච්ච ආදී සූත්‍රවලද ඇතුළත් වෙයි. අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම් පිළිබඳව දක්වා ඇති ආකල්ප අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක් නම් කරන්නට කියලා ආවොත් බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ, සෝනදණ්ඩ සූත්‍රයේ, කූටදන්ත සූත්‍රයේ, ලෝහිච්ච සූත්‍රයේ, තේවිච්ච සූත්‍රයේ ඔය සූත්‍රවලින් කැමති සූත්‍ර දේශනාවක් සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම් කරෙහි දැක් වූ ආකල්පය පිළිබඳව දැක්වෙන සූත්‍ර කිහිපයක් නම් කරන්න, සූත්‍ර දෙකක් නම් කරන්න, සූත්‍ර තුනක් නම් කරන්න. ඒ විදිහේ ප්‍රශ්නයක් ආවොත් බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර දේශනාව, සෝනදණ්ඩ සූත්‍ර දේශනාව, කූටදන්ත සූත්‍ර දේශනාව,
ලෝහිච්ච සූත්‍රදේශනාව තේවිච්ච සූත්‍රදේශනාව කියලා දැක්වීමේ හැකියාව අපිට තියෙන්නට ඕන. සිය දහස් ගණන් සතුන් බිල්ලටදී සිය දහස් ගණන් සතුන් බිල්ලටදී මෙන් සිය දහස් ගණන් සතුන් බිල්ලට දීමෙන් පවත්වන යාගයන්ගෙන් වැඩක් නොවන බවත් ඊට වඩා ධර්ම යාගයේ දැහැමි පැවතුම්වලින් ජීවත් වීම උසස් බවත් පෙන්වා දුන්නහ. බුදුරජාණන් වහන්සේ මේ යාගයට හඳුන්වා දුන්නු විශේෂිත යාග කර්මය තමයි යාග විදිය තමයි මහා ධර්ම යාගය. ධර්මයේ තුලින් යාග කිරීම ධර්මානුකූලව දැහැමි බව ආරක්ෂා කර ගැනීම ධාර්මික බවට පත්වීම යාගය තුළින් සතුන් මරමින් සිදුකරන යාග හෝමවලට වඩා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ යාග විදිහ තමයි ධර්ම යාගය. ධර්මය තුළින් තමා දැකීමට තමාගේ හිත සංවර කර ගැනීමට කෙලෙස් සංසිඳවා ගැනීමට කරනු ලබන ව්‍යායාමය. පසේනදි කොසල් රජු වරක් මහා යාගයක් පැවැත්වීමට සූදානමක් තිබිණි. පසේනදි කොසල් රජතුමා දවසක්දා විශාල යාගයක් සිදු කරන්න සූදානම් වුණා. එම අවස්ථාවේ එහි වැඩම වූ බුදුරදුන් යාගය පිළිබඳව දැක් වූ අදහස සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ එන යඤ්ඤ සූත්‍රයේ සූත්‍රයෙන් පෙනේ. දවසක් පසේනදි කොසල් රජතුමා පැමිණෙනවා යාගයක් පැවැත්වීමට සූදානම් වෙලා සිටිනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ යාගය පිළිබඳව කොසල් රජතුමාට අවබෝධ කරවලා දීලා තියෙනවා. මල්ලිකා දේවියගේ මඟ පෙන්වීම අනුව සංයුත්ත නිකායේ කෝසල සංයුක්තයේ යඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. කොසල් රජතුමාට යාගයේ නිරර්ථක භාවය පිළිබඳව පෙන්වා දුන් සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක් නම් කරන්න යඤ්ඤ සූත්‍ර දේශනාව කෝසල සංයුක්තය. අස්සමේද පුරුෂමේද සම්මාපාස වාජපේය නිරක්කල. මේ තියෙන්නේ යාග විදීන් බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව යාග හෝම පැවැත්වීම සුවිශේෂිත ආගමික ඉගැන්වීමක් වන අතර ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති විවිධ යාග ක්‍රම පවතී. එම යාග ක්‍රම මොනවාද? අස්සමේද පුරුෂමේද සම්මාපාස වාජපේය නිරග්ගල. අස්සමේද පුරුෂමේද සම්මාපාස වාජපේය නිරග්ගල කියන යන ඒ මහා යාගයන් මහත්ඵල නොවන බවත් මේ කියන යාග මහත්ඵල නොවන බව නන්වැදෑරුම් එළුවන් හරකුන් වැනි සතුන් බිලිදෙමින් කරන ඒ යාගය මහා ඍෂීන් නොපැමිණෙන බවත් මහා යාගයට ඍෂීන් නොපැමිණෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නහ. යාගයන් මේ කියන අස්සමේද පුරුෂමේද අස්වයන් පුරුෂයින් මේ වගේ දේවල් පාවිච්චි කරලා කරන සත්ව කොටස් පාවිච්චි කරලා සිදු කරනු ලබන යාගයට මහත්ඵල මහානිසංස නොලැබෙන බවත් එළුවන් හරකුන් වගේ සත්තු බිලි දීලා කරන යාගයට මහා ඍෂීන් නොපැමිණෙන බවත් බුදුරජාණන් වහන්සේ කෝසල සංයුත්තේ යඤ්ඤ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. යම් යාගයක සතුන් මැරීමක් නැත්නම් එය උසස් බව හා මහත්ඵල මහානිසංස බව සඳහන් කළහ. යම් කිසි යාගයක් සිදු කරද්දී සතුන් මරන්නේ නැත්නම් අන්න ඒ යාගය තමයි මහා ආනිසංස ගෙන දෙන මහා යාගය බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. යම් යාගයක සතුන් මැරීමක් නැත්නම් එය උසස් බව හා මහත්ඵල මහානිසංස බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාලා. ඊළඟට අපි සාකච්ඡා කරනවා පෞසේදීම පිළිබඳව. තවත් විශේෂ ඉගැන්වීමක් තමයි භාරතීය සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට තිබුණු විශේෂ ඉගැන්වීමක් පෞසේදීම. පෞසේදීමේ චාරිත්‍රය, පෞසේදීමේ ආගමක ඉගැන්වීම, එවක මහා ජනයා අතර පිළිගැනීමට භාජනව පැවති ඇතැම් චාරිත්‍ර විවහාරයන් බුදු සමයට සම්බන්ධ කොටගෙන ඇත. සමහර විවහාරයන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයට, තමන්ගේ ඉගැන්වීමට විවහාර කරගෙන තියෙනවා පෞසේදීම. එහෙත් ඒවා ඉදිරිපත් කොට ඇත්තේ නව අරුතකිනි. ඒවා බුදු දහමේ යොදාගෙන තියෙන්නේ වෙනත් අර්ථයකින්. සමහර ඒ කාලේ තිබුණු ආගමික චාරිත්‍ර සිරිත් විරිත් බුදු දහමට ඇතුළත් කරගෙන තියෙනවා. ඒ සඳහා නව අර්ථකතන දීලා පෞසේදීම ගැන කතා කරන්නේ පුණ්‍ය තීර්ථ හැටියට පවත්ව තිබූ ගංගාවන්ට බැස නෑමෙන් පෞසේදීම යන්නේ යැයි අදහසක් ඒ කාලේ තිබ්බා. පුණ්‍ය තීර්ථයන්ට බැහැලා පිරිසිදුනාට පස්සේ තමන්ගේ පාරිශුද්ධත්වය ඇති වෙනවා කියලා ඒ කාලේ විශ්වාසයක් තිබුණා. පුණ්‍ය තීර්ථයන් හැටියට පත්ව තිබූ ගංගාවන්ට බැහැලා නෑවට පස්සේ පව් හේදිලා යනවා කියලා ඒ කාලේ විශ්වාසයක් තිබ්බා. සුන්දරික භාරද්වාජ නැමැති බමුණෙක් බාහුකා නම් ගංගාවක නෑමෙන් පාප පාරිශුද්ධිය ලබාගත හැකි බව බුදුරදුන්ට ප්‍රකාශ කළේ. සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට එක්තරා අවස්ථාවකදී සඳහන් කරනවා බාහුකා කියන ගඟේ නෑවට පස්සේ පාප පාරිශුද්ධිය පෞසේදිලා යන බව. සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා භාරද්වාජ බාහුක කියන ගඟේ නෑවට පස්සේ පෞසේදින බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදුහු බමුණාගෙන් ඊට හේතු විමසූහ. බුදුරජාණන් වහන්සේ මේ භාරද්වාජ කියන බ්‍රාහ්මණයගෙන් ඇහුවා බාහුක කියන මේ ගඟෙන් නෑවම පව් හේදෙන්නේ, පව් පිරිසිදු වෙන්නේ කොහොමද කියලා. ඔහු කියා සිටියේ ඒවා පුණ්‍ය තීර්ථ හැටියට ලෝකේ පිළිගෙන තිබෙන බවයි. මේකට හේතුව ඒ ඔහු සඳහන් කරපු ස්ථාන, ඒ ගංගා පුණ්‍ය තීර්ථයන් හැටියට ලෝකේ පිළිගෙන තියෙන නිසා තමයි මේ ස්ථානවලින් නෑවම පාරිශුද්ධත්වයේ පව් සේදීම සිද්ධ වෙන්නේ කියලා. අකුසල කර්ම කරන්නා කොපමණ ගංගාවන්හි ස්නානය කළත් වැඩක් නොවන බව උන්වහන්සේ පැහැදිලි කළහ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා පාපී ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් කොපමණ ගංගාවලින් නැවත් පව් පාරිශුද්ධත්වයට පත්වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ පිළිබඳව පැවති සාකච්ඡාව මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රයේ ඇතුළත් වේ. මේ කියන භාරද්වාජ, සුන්දරික භාරද්වාජ ඇවිල්ලා බාහුකා කියන ගඟින් නෑවම් පව් හේදෙනවා කියන ප්‍රකාශයක් කරපු එකත් බුදුරජාණන් වහන්සේ එහෙම වෙන්න හේතුව මොකක්ද ඇහුවට පස්සේ ඒ ගංගා බාහුක වගේ ගංගාවල තියෙනවා තොටවල් පුණ්‍ය තීර්ථ, ඒවා ලෝකේම පුණ්‍ය තීර්ථ විදිහට පිළිගෙන තියෙන නිසා ඒ වගේ නෑවම පව් හේදෙන බව මේ සුන්දරික භාරද්වාජ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ පිළිතුරු දීම අනතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුසල කර්ම කරන කෙනා කොයිතරම් ගංගාවලින් නෑවත් ස්නානය කළත් තමන්ගේ පව් සේදෙන්නේ නැති බව. ඒ විදිහේ සාකච්ඡාවක් ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තූපම කියන සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ
වත්තූපම සූත්‍රයේ සඳහන් වෙන විදිහට සුන්දරික භාරද්වාජ සමග බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවක නිරත වෙනවා. සුන්දරික භාරද්වාජ පැමිණිලා බුදුරජාණන් වහන්සේට බාහුක කියන ගඟේ නෑවට පස්සේ පව් හේදෙන බව ප්‍රකාශ කරනවා. එහෙම පව් හේදෙන්න හේතුව මොකක් දැහුවට පස්සේ ඒව පුණ්‍ය තීර්ථ නිසා එහෙම වෙන බව සුන්දරික භාරද්වාජ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහේ පව්කම් කළාට පස්සේ පව් සේදීමක් සිදු වෙන්නේ නැහැ කියලා. දිසා නමස්කාරය. ඊළඟ අනුමාත්‍රකාව දිසා නමස්කාරය. දිසා නමස්කාරයේ වෛදික යුගයේ සිටම දඹදිව පැවති සිරිතකි. සදිසා නමස්කාරයේ වෛදික යුගයේ ඉඳලා වේද යුගයේ ඉඳලාම පවතින ඉගැන්වීම් ක්‍රමයක්. යුද්ධයෙන් ජය ගැනීමට කීර්තිය හා යසස දියුණුවට සතුන්ගෙන් වන බිය වැළැක්වීමට ඒ දිසාවන්ට අධිපති දෙවියන් ඇදහීම එකල පැවති සිරිතකි. ඒ කාලේ සදිසා නමස්කාරය කරලා තියෙන යුද්ධයෙන් ජයග්‍රහණ කරන්න, කීර්තිය හා යසස දියුණු කරගන්න, සතුන්ගෙන් හා නොයෙක් ආකාරයෙන් සිද්ධ වෙන උපද්‍රව වලින් වැළකීම සඳහා තමයි දිසා නමස්කාරය සිද්ධ කරලා තියෙන්නේ. ಭಾರತೀಯ සමාජයේ පැවතුණු ආගමික ඉගැන්වීම අතර දිසා නමස්කාරයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙන අතර දිසා නමස්කාර කිරීමේ ඔවුන්ගේ පරමාර්ථ මොනවාද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට කීර්තිය හා යසස දියුණු කරගන්න සතුන්ගෙන් සිදුවන බිය වළක්වා ගැනීමේ අරමුණින් තමයි දිසා නමස්කාරය සිදු කරලා තියෙන්නේ. නොපෙනෙන දෙවියන් උදෙසා දිසා නැම දීම වෙනුවට සමාජයේ කිනකාගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම වැදගත් බව සිංහල ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. නොපෙනෙන දෙවියන් වැඳීමට වඩා සමාජයේ එකිනෙකාගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම වැදගත් බව බුදුරජාණන් වහන්සේ සිංහාලක සූත්‍රයේදී දීඝනිකායේ සිංහාලෝවාද සූත්‍රයේ සිංහාලක සූත්‍රයේදී සිංහාල කියන ගෘහපතියාට දේශනා කොට වදාලා. නොපෙනෙන දෙවියන් වැන්දී ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. ඉතින් අම්මලා තාත්තලා ඥාතිවරු ස්වාමි භාර්යා හිත මිත්‍රාදී පූජ්‍ය ගිහි පැවිදි මේ විදිහේ යුතුකම් ඉටුවීමත් එක්ක සමාජයේ යහපත් වෙන ආකාරයේ බුදුරජාණන් වහන්සේ මේ සිංහාලෝවාද සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. දිසා නමස්කාරයේ වක්ක පැවති වැරදි සහගත ආගමික ඇදහිල්ලක් වූ අතර බුදුරජාණන් වහන්සේ එය වෙනත් ස්වරූපයකින් සමාජගත කළ ආකාරයේ සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. ඒ පිළිබඳ හැඳින්වීමක් කරන්න, පැහැදිලි කිරීමක් කරන්න කියලා ඇහුවොත් අපිට ඒ පිළිබඳව කියන්නට වෙනවා. දිසා නමස්කාරය ඇයි කරලා තියෙන්නේ? දිසා නමස්කාරයට බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් එක්කලා සිංහලෝවාද සූත්‍රයේ එක් කිරීම කොහොමද සඳහන් වෙන්නේ කියලා අපිට කියන්නට පුළුවන් වෙන්නට ඕන. එහෙත් එහිදී උන්වහන්සේ ඔවුන් එතෙක් කරගෙන ගිය දිසා නමස්කාරයේ මුළුමනින්ම හෙලා දෙක නැත. බුදුහු දිසා වන්දනාවට නව අරුතක් එක් කිරීමක් සිදු කරලා තියෙනවා. සමාජයේ මිත්‍යා විශ්වාසයක් මත ගොඩන ගී තිබුණු මංගල කරුණු පිළිබඳව මංගල සූත්‍රයෙන් උන්වහන්සේ අර්ථවත් විවරණයක් ඉදිරිපත් කළහ. මංගල කරුණු පිළිබඳව වැරදි දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල, දකින දේවල්, අහන දේවල්, දිට්ඨ මංගල, දකින දේවල්, සුත මංගල, අහන දේවල්, මුත මංගල, දැනෙන දේවල්, මේ විදිහට මේ මංගල කරුණු පිළිබඳව වැරදි විශ්වාසයක් ඇති කරගෙන හිටියා. මහා මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේකට අර්ථ විවරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මේ කතා කළේ පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථ කතන. අපි කතා කළේ පැරණි ආචාර ධර්ම බෞද්ධ ඉගැන්වීම, බෞද්ධ නොවන ආගමික ඉගැන්වීම වලට බුදුරජාණන් වහන්සේ බෞද්ධ මුහුණුවරක් එකතු කරපු ආකාරය.
යාගේ පිළිබඳ බෞද්ධ මතය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ආකාරයත් බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරන අදහසත් අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා පෞසේදීම කියන ආගමික චාරිත්‍රය පිළිබඳව. මේ ආගමික චාරිත්‍රයට බුදුරජාණන් වහන්සේ නවාර්ථයක් ඉදිරිපත් කරපු ආකාරය කතා කළා. ඊට පස්සේ අපි කතා කළා දිසා නමස්කාරය පිළිබඳව. දිසා නමස්කාරයට අර්ථකථනය ඉදිරිපත් කරපු සිගාලෝවාද සූත්‍රයේ නව අර්ථකථනය ඉදිරිපත් වෙන ආකාරය අපි කතා කළා. ඊට පස්සේ අපි සඳහන් කළා මංගල කරුණු විදිහට දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල විදිහට වැරදි අදහසක හිටියා. ඒකටත් බුදුරජාණන් වහන්සේ නිවැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරපු ආකාරය. ඉතින් දහම්පාසල් අවසාන විභාග පාඩම හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවේ ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ 17 වෙනි කොටස අපි සාකච්ඡා කළේ පැරණි ආචාර ධර්ම කෙරෙහි බුදුරජාණන් වහන්සේ නව අර්ථකථන ඉදිරිපත් කරමින් ආගමිකමය වශයෙන් සංශෝධනයක් ඉදිරිපත් කරපු ආකාරය පිළිබඳව. එසේනම් ඊළඟ කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසින් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.